හදවත රවංකෝ දැනෙන දෙයක් ඇත්තටම කියන් තියන්නේ මේ ඉන්නේ දෙවරු දෙන්නේ ඒ කියන්නේ සා මං යාර කිව්වා මැරුණොත් මං වග කියනවා හරිද කියලා මං ගෝ මං වොයිස් එක දෙමට අගල වට්ස්ඇප් එකේ යා මේ බෙද මහත්තුරු දෙන්නගෙන මොකද කියන්න තියෙන යාලගේ ප්‍රතිකාර විදි ගැන ඔක්කොම දේශීය දේවල්ද දෙන්නේ ඔව් දේශීය දේවල් දැන් මේ වගේ විශ්වාසකින් මේ වගේ අර වගකීමක් ගන්න පුළුවන් දෙහෙම දෙයක් කෙනෙක්ගේ ජීවිතයක් එක්ක නෙමෙයි දැන් අර රෝහලෙන් මොකද්ද ඔබතුමිට කියලා තිබ්බේ කියන්නේ මොන වගේ රෝගීම ලෙඩක් කියලා ස්නායු ලෙඩක් ඔව් කුඩාමලේ දීවිලා කියලා කිව්වා කුඩාමලේ දීවිලා කියලා ඒ කියන්නේ එකට කිව්ව එකට ප්‍රතිකාර නැහැ කියලාද ඔව් මං කෙනෙක් ආ තිබ්බේ කෙනෙක්වලත් මේ ඔහෙ නිකම් බෙහෙත් ටික දෙනවා ඒකන නින්දියන විතරයි ඒක හොස්පිටල් එකකින් තමයි අර මේ මහරෝහලකට මාරු කරලා තිබ්බේ එයා කියන්නේ ඔපරේෂන් එක ඉක්මන් කරන්න කියලා ඉතින් එහෙම ලෙඩ එක්ක මං ටිකට් කපලා එනකොට මට කොච්චර රිස්ක් එකක් ගන්න ඕනද මං ඒ රිස්ක් එක ගත්තා ඉතින් මට ඒච්චරට මට මගේ නාඩිය සුව මට දරුවා අරන් හැවිද ගන්න බෑ ඒක තිබ්බේ දැන් නම් දරුවා අරන් චුට්ටක් හරි මං යනවා ඔම යන්න බෑ මට ඉතින් අද ඇත්තටම සතුටින් ඉන්නේ සතුටින් ඉන්නේ දැන් මේ වැඩ මහත්ය නැත්තම් මගේ වයිෆ් ගේ මිනි වලුඩ මෙච්චරක් විතර ගස් කලේලා කියලා දීපනේ ගියොත් 32 MB හප්පිටිය වතුරගම එහෙම නැත්තම් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන් ඉසිවර නාඩි වෛද්‍ය මදුර කියලා කෙනෙක්ව ස්කෑන් කරා වගේ ලෙඩ ටික කියන්න පුළුවන්ද මුලින්ම ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ අවුරුදු 16 දී අර බට වලින් කැම කවපු ලෙඩු හිටි අන්න ඒ වගේ තමයි ගොඩක් සනීපර ඒ කියන්නේ ඒගොල්ලෝ ගොල්ලෝ දෙන්නෙක් නම් මෙච්චර දෙයක් කරන්න පුළුවන්ද බෙහෙල්ල වෙද මහත්තුරුගම අපි දකිනවනේ මේ පරිණතයි වයසයි මේ પરම්පරාවෙන් ආව විහිමනේ අපේ චිත්‍රයේ සාම්ප්‍රදායික කෝල වැඳලා තියෙන චිත්‍රය ඒක මේ ගොල්ලෝ දෙන්නෙක්ට මෙහෙම කරන්න පුළුවන්ද බලන්න එතනම කෙටිම්ම කිව්වොත් මටත් ඇඩි ආපෑ මගේ අම්මටත් ඇඩි වයස කට්ටිය දන ගහලා වැඳලා යන අවස්ථා තියෙනවා. එතකොට සමහර වෙලාවල මගේ මූණට අහනවා මේ මඩුවේ තියාන කොහොමද මේත්. එහෙම අහනවා. මං හිතන්නේ මේක තමයි අවශ්‍ය වෙන්නේ හෙළ වෙදකම ගැන අපි හැමදාම කතා කරනවා අපේ දේවල් ගැන හැමදාම කතා කරනවා. හැබැයි අද තරුණයෝ සූදානම් මේ වෙදකම අරගෙන ගිහිල්ලා ලෝකෙ දිනන්න. මේ දේ අපි මෙච්චර මේ අපේ රටේ මිනිස්සුන්ට කරනවා මෙච්චර සාක්ෂි තියනවා කියලා පෙන්නනවා. ලෝකෙටුණත් ගිනියන්නේ ඔබතුමාට එහෙම අභියෝගයක් ආවොත් ඔබතුමාට එහෙම කවුරැයි කිව්වොත් එහෙම මේ වෙදකම ලෝකෙට දෙන්න පුළුවන්ද මේ ඉන්න ලෙඩු සුවපත් කරන්න පුළුවන්ද බාර ගන්න පුළුවන්ද? ඒ කියන්නේ අපේ රටේ ලොකු ප්‍රශ්නනේ මේ රටේ කවුරුත් නැහැ මේව කරන්න බෑ මේවා බොරු මේ හෙළ වෙදකම් මේවා මේ මිත්‍යා දේවල් එහෙම මතයක් සමාජගත වෙන්න මට ඔබතුමගේ නම කියන්නක මුලින්ම මගේ නම WA දිනුෂා ලක්මාලි දිනුෂා මහත්මිය කොහෙන්ද ආවේ මං ආවේ කතරගම කතරගම ඉඳන් ඔව් දැන් දිනුෂා මහත්මිය කතරගම ඉඳන් මෙච්චර දුර කතර ගෙවාගෙන මේ ස්ථානෙට එන්න හේතුව මොකද්ද එන්නේ ඉස්සෙල්ල මං ආවේ මාස 6කට ඉස්සෙල්ලා මේ 6 වෙනි සැරේ 6 මාසේ ඒත් ගන්න අපු මං ආවනේ මේ ඉස්සෙල්ලම එකටගෙන හිත මේ ඇවිදිනවත් බෑ එන්න. ඒ කියන්නේ මාස 6කට කලින්. මොතේ මොන වගේ මට්ටමකද හිටියේ මීට මාස 6කට කලින්? කියන්නේ ස්පීතාලේ ගියාම කිව්වා ස්නායු ලෙඩක් කියලා. හ්ම්. මේ කුඩා මුලේ තියෙලා කියලා කිව්වා. හ්ම් හ්ම් හ්ම්. කරාපිටින් ඉස්සෙල්ලා මාත්තේ ගිහිල්ලා. හ්ම්. කරාපිටින් මොන වගේ දෙයක්ද කිව්වේ? කරාපිටින් කිව්වා මේ මං ඇවිද්දවා ඇවිදගෙන බෑ මට. හ්ම් හ්ම්. වීසි කෙනෝ. හ්ම්. මෙහෙම තනියම ඉන්න බෑ. හ්ම්. කවගරි අතේ ලිලා එන්න ඕන මේ අපිද්දවන බෙහෙත් නැහැ කිව්වා මේ තාවකාලිකව බෙහෙත් පාවිච්චි කරලා ඉන්න කිව්වා දේවැඩියා වගේ එහෙම කිව්වේ ඊට පස්සේ කොමාදි මං ඊට පස්සේ තැන් තැන් වලට ගියා බෙහෙත් කරන්න විශ්වාස කරන තැන් වලට ඊට පස්සේ හරි ගියේ ඊට පස්සේ මම හත්තියා පොගොන්නකින් බල්ල තමයි මේ දැනගෙන ආවේ අම් මෙතනට ආවේ ඔය ලෙඩේ හින්දා අවුරුදු කීයක් විතර ඔබතුමී දැන් මෙතනට එන්න කලින් අවුරුදු කීයක් විතර දුක් විඳා අවුරුද්දා දරුව හම්බෙලා මාසෙම වගේ හැදුනේ ඒ කියන්නේ කලින් ඔබතුමී ළමයි හදාගෙන අම්ම කෙනෙක් විතර හොඳටම හිටියන්නේ නේද ඔව් එක එක නයි එක දරුවෙ ඉන්නේ දැන් අවුරුද්ද මාස 3යි මට ඉස්සෙල්ලා දරුව හම්බෙන්න මාස 9 වගේ එකම තැන් වුණා දරුව හම්බුණාට පස්සේ ඇවිද්දා මාසයක් විතර ආයි හම්බුණාට පස්සේ එවදින් බැරිුණා සම්මල තමයි බලාගත්තේ මෙතනට ආවේ මේ අත අල්ලගෙන මෙහෙම තනියම හොම ඉන්න බෑ දැන් මට ඔක්කොම ලෙඩ හොඳයි ඇවිදගෙන බෙටි එක තමයි චුට්ටක් විසිකෙනවා ඒතරයි තියෙන්නේ නැත්තම් ඔළුව කරකැවෙනවා වමන යනවා කතා කරගන්න බෑ කොන්නේ යනවා උඩාල් ලෙඩ තිබ්බා දැන් අර රෝහලෙන් මොකද්ද ඔබතුමිට කියලා තිබ්බේ කියන්නේ මොන වගේ රෝගීමද ස්නායු ලෙඩක් කියලා ස්නායු ලෙඩක් ඔව්
කුඩාමලේ දීවිලා කියලා කිව්වා. කුඩාමලේ දීවිලා කියලා. ඒ කියන්නේ එකට කිව්ව එකට ප්‍රතිකාර නැහැ කියලාද? ඔව්. මං කෙනෙක් ආ තිබ්බේ කෙනෙක්ලත් මේ ඔහෙ නිකම් බෙහෙත් ටික දෙනවා ඒන නිින්ද යන විතරයි. මං දැන් ඊට පස්සේ කෙනෙක් ගියෙත් නැහැ. ඒ කියන්නේ වේදනානාශක වගේ බෙහෙත්. ඔව්. කෙනෙක් ගියෙත් නැහැ මෙහෙ බෙහෙත් ටික කරගෙන ඇත්තටම මාව ඇවිද්දිම මේ මල්ලි තමයි ඉස්සෙල්ලා මල්ලිකෙන් බෙහෙත් ගත්තේ. ඊපස්සේ අනිත් මහත්තයාගේ අද මේ ඇවිද්දි කොහොමවත් මාව සනීප කරේ මෙතෙන්ට ආව. දැන් කොහොමද ආව පළවෙනි දවසේ විශ්වාසයක් ඇති වුණාද පළවෙනි දවසේ පුංචි හරි සුවයක් දැනුණාද? ඔව් මට විසාරණය කියලා බෙහෙත් එකක් දුන්නා. ඒක ගෙදර ගෙන් බිවට පස්සේ ඇඟට පුදුම සෑහලුවක් දැනුනේ. ගොඩාක් වෙනස්කම් වුණා. ඊට පස්සේ මාසෙ මාසෙට දවස් 21යි. ඒව හරියටම කළ ඉවරලා ඒ දවස්වල මම කොහොම හරි ආව දඩුවත් අරගෙන ආකලත් එක හරි කාත් එක හරි ආවා. මාත්‍යත් එක්ක මේ ආපු දෙවනි සැරේ. දරුවෙකුත් තියාගෙන දැන් මෙච්චර ලෙඩකුත් තියාගෙන දුක් විඳලා අද ඇත්තටම සතුටින් ඉන්නේ ඔබතුමනි. සතුටින් ඉන්නේ ගොඩාක් සතුටින් මෙහෙ ඇත්තටම දෙන්නේ බෙහෙත් ඔයා කියන්නේ මෙහින් ගන්න පුළුවන් අර දේශීය ඒවනේ මට ඕන මම වගේ මම ගොඩාක් දුක් විඳන්නේ මට ඕන මම වගේම තවත් කටේ සනීප වෙන්නේ බෙහෙත් අරගෙන මං එන්නේ මේ කටේ රැ දෙන්න මේ ස්ථාන ගැන මොන වගේ දේවල් රට ලෝකෙට කියන්න දෙන ඔබතුමගේ හදවත රවංකෝ දැනෙන දේ ඇත්තටම කියන් තියන්නේ මේ ඉන්නේ දෙවරු දෙන්නේ බෙදම හතර දෙන්න ගැන මොකද කියන්න තියෙන්නේ යාලගේ ප්‍රතිකාර විදි ගැන ඔක්කොම දේශීය දේවල්ද දෙන්නේ ඔව් දේශීය දේවල් දෙන්නේ ඒ කියන්නේ ඉක්මනට සුවෙන්නේ යන මාසයක් දෙකක් යනවා ඇයි තඹලපත් වලින් තඹල ඇත්තම නෙට්ටාටම සුවේන ඒ කියන්නේ දවසින් දෙක නෙමෙයි මාසයක් දෙකක් ගිය සුව වෙනවා හ්ම් හ්ම් ඒ විශ්වාස මගේ නම් තිබුණ මා සුව වෙනවා කියලා මට දරුවා අරන් හැවිදගන්න බෑ. ඇර තිබෙ දෙන්න දරුවා අරන් චුට්ටක් හරි මං යනවා. ඔහම යන්න බෑ මට ඉස්සෙල්ලා. අද ඇත්තටම සතුටින් ඉන්නේ. සතුටින් ඉන්නේ. දැන් රටේ ලෝකේ මේ වැඩසටහන බලන අයට ලොකු සාක්ෂියක් වෙයි. ලොකු වචන ටිකක් වෙයි ඔබතුමගේ මේ කතාව මේ ස්ථානය ගැන විශ්වාසයක් ඇති කරන්න. ඒ අයට තව මොනවද කියන්නේ? අරගන්න එන්න කියලා මෙතනට. මෙතන වෙද මහත්ය දෙන්නගෙන විශ්වාසය තියලා විශ්වාසය දියා ගන්න ඕන. තමන් සුව වෙනවා කියලා විශ්වාසයෙන් ඉන්න ඕන. ඇත්තටම සුව වෙනවා. අද ඇවිද ගන්න බෑ වැටුව තිබ්බේ අද නමුත් ඔබ තුමේ ඇවිදිනවා ඔව් කලන්ත කරක ඇවිල්ලයි ගුඩාල් ලිට තිබ්බමඩ තව මොනාද කියන්න තියෙන්නේ මෙතන කියන අද මම ගොඩාක් සන්තෝෂෙන් ඉන්නේ එන්නේ කියලා ලේට හොඳ කරගන්න එදා තියෙනම් දුක් දෙන්නේ නැතුව එන්නේ කියලා මං ගොඩාක් අමාරුන් හිටියේ වේදනාවෙන් දැන් නම් සතුටින් ඉන්නේ සතුටින් ඉන්නේ ආයිබෝන් දනිෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයිබෝන් කියලා පිළිගන්න ඔබතුමා ආයිබෝන් අද ඇත්තටම ආවට පස්සේ අපිටත් හරි සතුට හිතුණා මොකද මේ අපේ වැඩසටහන් බලලා සුවපත් වෙච්ච බොහෝ දෙනෙක් අපිත් එක්ක කතා බහ කරා එයාලගේ අත්දැකීම් අපිට කිව්වා බලන විට කොහෙද මේ ඇවිල්ලා ඉන්නේ කියලා හැබැයි හුරු පුරුදු කට්ටිය දනිෂ් ලොක්ස් බලන කට්ටිය මේ විදිහ දන්නවා අපි මේ පොඩි වෙද මහත්තයයි ලොකු වෙද මහත්තයයි ඉන්න නාඩි වෙද මෙදුරට තමයි ඇවිල්ලා ඉන්නේ කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ ලංකාවේ බොහෝ තැන්වල බොහෝ රෝහල් වල ප්‍රතික්ෂේප වෙච්ච ලෙඩ්ඩු මේ ස්ථානයට ඇවිල්ලා සුවපත් වෙලා තියෙනවා ඉතින් මේ වගේ වෙදකමක් ගැන රටට ලෝකෙට කියන්නේ පුංචි ආඩම්බරයක් රට ලෝකෙට හඳුන්වා දෙන්නේ පුංචි ආඩම්බරයක් ඇතුව කතා බහ කරමු මේ මොකද්ද අතර මේ ලැබෙන ප්‍රතිචාර දැන් මෙච්චර මේ විශ්මිත දේවල් සමහරව කියනවා හරියට මැජික් වගේ කියලා අවුරුදු ගානක් තිබ්බ ලෙඩ මාසෙන් දෙකෙන් සුවපත් වුණලු ඇත්තද මේ කතාව මෙහෙම කරන්න පුළුවන්ද ඉතින් අයියේ මේ ලෙඩ නම් සනීප කරනවා ඉතින් අර මේ අර පාතේ අර මැජික් වගේ දේවල් ඒගොල්ලන්ට ඉතින් කියනවා ඒ වුණාට අර සාමාන්‍ය හරියට බෙහෙත් කරගන්නව නම් අයියේ අපි හිතන්නේ නැති විදිහට ලෙඩ්‍රි සනීප කරගන්න පුළුවන් අපිට. ඒ කියන්නේ හරියට අපි දැන් සමහරව ඉන්නනේ බෙහෙත් ටික දුන්නාට පස්සේ එලික කරගන්නවා කියන නමුත් කරගෙන නෙමෙන්නේ. පස්සේ තමයි කියන්නේ. ඉතින් මේ එහෙම නැතුව හරියට බෙහෙත් ටික කරගන්නවා නම් කවුරුන් විශ්වාසයෙන් හරියට ඇවිල්ලා
සනීප කරන්න පුළුවන්. ලොකුවේද මහත්තයත් එක තමයි මුලින්ම කතා කරන්න හිතුනේ. එතුමත් එක තමයි කතා බහ කරන්නේ. දැන් මෙතන සිද්ධ වෙන්නේ මොන වගේ වෙදකමද? නාඩි වෙදමැදුර කිව්වට, ඒ කියන්නේ හෙළ වෙදකමද, පාරම්පරික ආයුර්වේද වෙදකමද, එහෙම නැත්නම් මේකේ යంత్ర මන්ත්‍ර තంత్ర පැත්තෙන්ද මේ සියල්ල එකතු වෙලාද මොන වගේ වෙදකමද සිද්ධ වෙන්නේ? ඒ කියන්නේ මෙහෙම අපි කියන්නේ අපේ සියල්ල හැම වෙදකම කළා. ඊට පස්සේ ඒ කියන්නේ පරම්පරාවෙන් ආව දේකුත් තියෙනවා. ඔව් සියල්ලත් කළා. ඊට පස්සේ අපි පටන් ගත්තා. ඉතින් මේ අර හෙළ වෙදකම කියලා තමයි කරන්නේ. නමුත් ඒ මොනවා කළත් අර ඒ කියන්නේ යంత్ర මන්ත්‍ර හැමදේම සම්බන්ධයි. ඒ කියන්නේ දැන් සමහර අයගේ තියෙනවා අපිට නොපෙනෙන දේවල් දිනවා. ඔය මත ලෙඩ වෙච්ච අය ඉන්නවා. එතකොට ඒ අදාළ අයට ඒ විදිහට ප්‍රතිකාර කරනවා. අනිත් අය අදාළ අයට ඒ විදිහට ප්‍රතිකාර කරනවා. ඒ විදිහට කියන්නේ ඒ නොපෙනෙන දේවල් වලින් ලෙඩ වෙනවා කියන්නේ මොකක්ද ඒ කතාව? සාමාන්‍යයෙන් මෙහෙම ඒ කියන්නේ දැන් අපිට නොපෙනෙන බලවේග තියෙනවා මේ විශ්සේ. එතකොට සමහර අයගේ ඔය තියෙන දේවල් එක සමහරුන්ගේ ශරීරගත වෙච්ච ඒවා තියෙනවා. එතකොට මේ එහෙම ශරීරගත වුණාම කට්ටි හිතන්නේ අර නිකන් මායම් වෙනවා වගේ. එහෙම එකක් නෙමෙයි. අර ඒ කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ලෙඩවීම. එතකොට මම කියන්නේ මෙහෙම හරියට බෙහෙත් ටික කරගන්නවා නම් කොහෙන් ආවේ? මම කියන්නේ මාගාවෙන් කියලා. කාගෙලාගෙන් හරි හරියට බෙහෙත් ටික කරගන්නවා නම් ඉතින් මම කියන්නේ සුවපත් වෙන්න ඕනේ කියලා. එතකොට සුවපත් වෙන්නේදී හැමෝටම මම මොන ප්‍රශ්නයක් කියනවා නෙමෙයි මම කියන්නේ. මොකක් හරි සුවපත් වෙන්නද කියලා හේතුවක් තියෙනවා. මොම හේතුව හොයාගන්න ඕනේ. ඒ හේතුවේ සමහර අයගේ ඔය গুপ্ত පැත්ත කියන දේ අහුවෙනවා. එතකොට ඒ ඇයිද ඒ ආකාරයෙන් තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. ඒ එන කෙනාට එන ඕනි විදිහක් බලලා ප්‍රතිකාර කරනවා. දැන් ආව ගමන් නාඩි බලලා එහෙම නැත්නම් මේ නාඩි හරහා කෙනෙක්ව ස්කෑන් කරා වගේ ලෙඩ ටික කියන්න පුළුවන්ද? ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් දැන් මිනිස්සෙක් ආවට පස්සේ එයා එන්නේ අපි ගාවට තියෙන යාට ලොකුම ලෙඩ දෙහෙත් කරා. නමුත් ලෙඩ 10ක් විතර තියෙනවා. හරිද? එතකොට මේ අපි ඉතින් ওই ලෙඩ දැන් සේරම බලන්න එපා. ඉතින් අපි මෙහෙම ළඟ එක්කෙනෙක් ඇහිලා කියනවා මේ මං ලෙඩ ගිහුවට පස්සේ නාඩි බලලා බෙද මහත්තයා මට ඔය ලෙඩ ටික හොයාගෙන ලක්ෂ 2ක් වරක් විතර ගියා කෝ. ස්කෑන් කළා ටෙස්ට් කළා ඉතින් ලක්ෂ 2ක් වරක් විතර ගියා කෝ. මේ මෙහෙමයි කියලා. ඉතින් මේ ඊට පස්සේ කොහොම හරි මේ විදිහට බලනවා. ඉතින් මම කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ට ඒ කියන්නේ මොකක් හරි ලෙඩ 10ක් 15ක් හැදෙන්න බෑ. මොකක් හරි දෙයක් ලෙඩක් දෙකක් තිබ්බර ගමන්නේ අර එහෙම වෙන්න බෑ. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ශරීරය. එතකොට ශරීරය සම්පූර්ණ අසමතුලිතතාවයක් එක්ක තියෙන. එතකොට මුලින්ම ශරීරය අපි සමතුලිත කරන්න. සමතුලිත කරලා ඊට පස්සේ තමයි අදාළ ලෙඩහෙට බෙහෙත් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් එමු දැන් මේ නවීන විද්‍යාවත් එක්ක අර ඔබතුමා කිව්වා වගේ සියලු ටෙස්ට් එවන් නැත්තම් මේ ස්කෑන් මේ ලෝකේ දිනුන හැමදේම තියෙනවා. මෙච්චර දේකට මෙච්චර කාලයක් මුදලක් වියදම් කරනවා. හැබැයි ඔබතුමා නාඩි අල්ලලා මේ හැමදේම කියනවලු. විශ්වාස කරන්න පුළුවන්ද කෙනෙක්ට මේ ගැන විශ්වාසයක් තියන්න පුළුවන්ද? ඒ කියන්නේ මෙහෙමයි මම දැන් කලින් නම් කිව්වා මෙහෙමයි කියලා. මම දැන් කියන දේ මාව විශ්වාස කරන්න ඕනේ. ඒ කියන්නේ මට මගේ තියෙන දේ මම දන්නවනේ. මට කරන්න පුළුවන් ටික. එතකොට මම නිකන් බොරුවට බයිලා ගහන රෙඩිය හොඳයි. මම දෙයක් කරලා පෙන්වන එක මිනිස්සුන්ට. එතකොට මම සමනේ ඇත්තට මාය මල්ලියේ මෙතන බෙහෙත් කරන්නේ හරි මවංකව. හරිද? ඒ කියන්නේ අපිට ඕනේ අර බ්ලඩක් සනීප කරන්නම තමයි. ඒ කියන්නේ ඒක නිකන් අර මේ මේ මාර විශ්වාසකින් බෙහෙත් කරන්න මිනිස්සුන්ට. ඉතින් හරියට බෙහෙත් කරගන්න ඕන නම් ඒ ටික කරගත්ත හැකි. එතකොට මොකද්ද මේ අර අයියා හුවේ දැන් මේ විදිහට විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට සමනේ මෙහෙම දැන් මම වෛද්‍ය විද්‍යා බොරු කියනවා මොකුත් කියනවා නෙමේ. දැන් සාමාන්‍යයෙන් මිනිස්සෙක් ටෙස්ට් ටිකක් කළා ඒ ටික බෙහෙත් කරනවා නම් ඉතින් මම කියන්නේ දෙයියනේ ඉතින් අඩු වෙන්නේ නැහැ. හරියට රෝග නිදාන එතන නම් සමහර විට යම් තැනක තිබ්බ වෙච්ච රෝගයක් වෙන තැනකින් පිට දෙමිල්ලක් වෙන්න පුළුවන්. එතකොට අපි බෙහෙත් කරන්නේ බොහෝ දුරට ඒ අර පිට දාන රෝග මේ යම් රෝග නිසා හටගත්ත වෙන රෝගයකට වෙන්න පුළුවන්. අපි රෝග නිදානයට තමයි බෙහෙත් කරන්නේ. අපි දැන් නාඩි තාක්ෂණයේ ගත්තට පස්සේ හෙළ වෙදකම තුළ නැත්තම් මේ පාරම්පරික දේවල් තුළ ඉතිහාසය තුළ ගැබ්විච්ච ලොකු කාරණාවක්නේ ලොකු විශයක්. ඒ දේවල් ඔබතුමා ගාව අදටත් ඒ කියන්නේ ඔබතුමා ඒ විදිහටම තියනවාද? ඒ එදා තිබ්බ නාඩි වෙදකමද අදත් සිද්ධ වෙන්නේ? නාඩි වෙදකම කියන්නේ මම කියන්නේ මේ නිකන් මම කරපු ලෙඩෙක් ගැන කියන්න. මම ලෙඩෙක්ට බෙහෙත් කරා කෑම දිරවන්නේ නැති. හොඳේ. ඊට පස්සේ කොමාරි යාගේ මහත්තයාට මේ බෙහෙත් ටිකක් දෙන්න දැන් එයා සනීප කළ ඔක්කොම ඉවරයි. සේ බෙහෙත් ටිකක් දෙන්න මේ එයා විදේශගත වෙලා හිටියේ. එයාට බෙහෙත් වර්ගයක් ඕන කියලා. ඊට පස්සේ එයාට බෙහෙත් ටික දෙන්න මම මට ඇත්තටින් අමතක වෙලා මාස දෙකකට ඉතින් පස්සේ කෝල් එකක් ගත්තා. දෙනකොට මෙයා හොස්පිටල් ඇඩ්මිට් වෙලා හිටියේ. සෝ මං ඇහුවා මේ ඇයි ඔ මොකද අමාරුවෙන් කතා ඇති සනිකොරු ලෙඩානේ සිගුව මේ වෙද මහත්තයා මේ මගේ බඩේ ගෙඩියක් තියෙනවා කුවා මේ මේ විදිහට දැන් තියටර කියන්නේ ICU ගන්න හදන්නේ ඉතින් මේ මොකද ඒකයි මේ හොස්පිටල් එකේ ඉන්නේ මෙහෙමයි අමාරුයි අර කොන කියලා පොඩි සැකයක් තියෙන ඒකයි තමයි වෝඩ් එකේ ඉන්නේ කියලා මං යාර කිව්වා මැරුණොත් මං වග කියනවා හරිද කියලා මං කිව්වා මං වොයිස් එක දෙමට අගල WhatsApp එකේ යාර හරි WhatsApp එකේ වොයිස් එක දෙමු මං කිව්වා එයා මැරුණොත් මම වග කියනවා මේ ඔයාගේ බඩේ ගෙඩියක් නැහැ
ඔයා ඔය ඔපරේෂන් එක කරන්න බා කොරෝනා තිබ්බොත් ඔයා මේ බෙහෙත් එක පුළුවන් ළමයි අතේ හරි හදලා බීලා ඔයා ටිකට් කපන්නේ ගෙදර ඉන්න මම ටිකට් කපන් ආවා ගෙදර දැන් මේ වගේ විශ්වාසකින් මේ වගේ අර වගකීම ගන්න පුළුවන් දෙහෙම දෙයක් කෙනෙක්ගේ ජීවිතයක් එක්ක නෙමෙයි මම ගන්නවා කියන දෙහෙම ගන්න පුළුවන් ලෙඩු ගොඩක් නේද දැන් මට ඒගොල්ලෝ වරගෙන දා ගන්න පුළුවන් කියන වීඩියෝ එකක් දාලා මට ප්‍රොමෝට් වෙන්න මට අර එහෙම අවශ්‍යතාවයක් නැහැ ඒ කියන්නේ මම දන්නවනේ මට කරන්න පුළුවන් ටික එතකොට මම විශ්වාස කරපු ලෙඩ එක්ක මම අතාරින්නෙත් නැහැ ඒ කියන්නේ මම අර කියන්නේ අර සාමාන්‍ය ඉටියෙන් හරි මැටියෙන් හරි අපිට වැඩේ වෙනවා අන්න ඒ වගේ තමයි ऑपरेशन ඉතින් ඊට පස්සේ මං යාව ගෙන්නගෙන ඉතින් බෙහෙත් කරන්න දෙයක් නැහැ මං යාලුකෝ පොඩි වැඩක් වා මේ විදිහට කරගන්න කිව්වා ඒ විදිහට කරගත්තා ආදරත් හොඳ ඉඳලා ඒ ආගේ මහත්තයා මේ විදිහ ලංකාවට ආවා ඇවිල්ලා මේ ළඟ දෙවිල්ල මට කියනවා මේ වෙද මහත්තයා නැත්තම් මගේ වයිෆ් ගේ මිනිවල් වල මෙච්චරක් විතර ගස් පැල වෙලා කියලා මේ වෙදගම කියන්නේ හරි අමුතු දෙයක් කෙනෙක්ව ජීවත් කරන්න පුළුවන් සමහරක් වෙලාවට ජීවිතේ දුක් විඳින ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නේද මේ කියන විදිහට ඒ කියන්නේ හරියට මොකද්ද ලෙඩේ කියලා හොයා ගත්තොත් හරි ඉක්මනට ප්‍රතිකාර කරන මම එහෙම ගොඩක් කියන්නේ දැන් මේ 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 දැන් ඔය දැන් මේ දැන් මේ මේ වැඩසටහන සම්බන්ධ වුණේ නිකන් 0.0 ගානක ඔයගෙ ලෙඩු පිටිදම් ඒ කියන්නේ දැන් අපි ඇත්තරම දැන් මාස 7කින් වගේනේ නේ ඔව් ප්‍රෝග්‍රෑම් එක කරන්න ඔව් එතකොට ඒ කියන්නේ ඒ කාලය තුළද ऑपरेशन करने तीब आयिंग कर लेती बलेडू अभी तक अन्य बेरी चाहे गुड़ाक सोबत कर लेती मैं आधे के मेवे दिलेडू किया के दर सोबत कर लेती है ना वाले ये करंग किया ने गुड़ाक ये करने दारुनो मले लेडू मनो मनो विधि रोगी मट्टम तीब बाय द दारुनो मले लेडू हिरी वो गुड़ाक वो खाना बनने बेरु आरा කියන්නේ කැම බීම කරින් නැතුව අර බටවලින් කැම කවපු ලෙඩු හිටි. අන්න ඒ වගේ තමයි ගොඩක් සනීපර. ඒ කියන්නේ ඒගොල්ල කෙලිම ප්‍රතික්ෂේප කරලා දැන් අර කලින් හිටිය අර මොලේ සිදුරු කුඩා මොලේ සිදුරු කතරගම කෙනා. ආ. එයාලා ඒ ඒගොල්ල හැම අයින් කළානේ ඉතින් ලෝකේ කියන්නේ යාළට බෙදකමක් නැහැ. හරිද? ඉතින් අර එහෙම එකක් තියෙනවා අපි බෙද රෝහල් වලින් ප්‍රතික්ෂේප කරත් ඔබතුමා බය නැතුව බාර ගන්නවා. ඔව් බාර ගන්නවා. බාර ඒ කියන්නේ සමහරු මෙහෙම අවුරුදු 80 90 ගියපුවත් එක්කන් එනවා මෙහෙමයි කියලා. ඉතින් අයි ඒක අර දැන් අපේ ශරීර අපි එන්නෙන්න වයසට ගිහිල්ලා අපේ ජීවිතය අවසන් කරන්නේ. එතකොට ඒ ශරීර සාමාන්‍යයෙන් අර තරුණ කෙනෙක්ට වැඩිය පොඩ්ඩක් අර මේ ක්‍රියාශීලීකදී අඩුයිනේ. එතකොට ඒ අයට බෙහෙත් කරන්න යම් කාලයක් යනවා. ඒ අයට මොකද අවශ්‍ය බෙහෙත් ටික අවශ්‍ය ප්‍රමාණය වලින් දෙන්න බෑ ඒ වගේ. එතකොට ඒ වගේ ලෙඩන සාමාන්‍යයෙන් තරුණ වයසේ ආවොත් ගොඩාක් අය සනීප කරනවා. හරියට ඉතින් මෙහෙම අර සමහරු ඉතින් අය එකපාරක් ඇහිලා සනීප වෙන්න බලනවා. ඒ කියන්නේ දැන් එදා මට කතා කරලා ඉඩ කරා මම අවුරුදු 30ක් ඉස්සරහ වලට බෙහෙත් බොනවා දවස් කීයෙන් සනීප කරනවා. ඉතින් මම ඒ අයට කියන්නේ ඉතින් ඔයාලගේ එන්න එපා ගෙදර ඉන්න කියලා. मटोन हर बेहद मटोन हर अपीट बेहद अपीट लेडत्ती मैं सनी पगड़ी हितल रिपोर्ट එයාට පුළුවන් එතනින් බෙහෙත් తీ කරගන්න මා ගාවට එනකොට මට ඕන විදිහට තමයි බෙහෙත් කරන්න ඕනේ හරිද එහෙම සමහර වෙන එතකොට මම එයාට ආහාර කියලා කියන මම කායකවත් කතා කරන්නේ සමහරු දැන් කියන්නේ මගෙන් අහන වේද මහත්තයා මේවා කෑවට හොඳද මේවා කෑවට හොඳද මේ සමහරු අහන ඉතින් මගෙන් අහන වේද මහත්තයා පොඩ්ඩක් ඩ්‍රින්ක් එකක් එහෙම දැම්මම හොඳයිද කියලා ඉතින් මම කියන්නේ දැන් දැන් අයියට ලෙඩක් තියෙනවා නම් අයියට මම කියනවනේ මෙහෙම කරගන්න කියලා අයියා ටික කරගන්න නැත්තම් මම ආයෙ බැනලා බෙහෙත් ටිකක් දීලා වැඩක් නැහැ නේ ඒක එයාගේ උමනාව इतिहाट कर मैं काटा बेल मगे निकांग मेह मन स्वीकृति करे मम का तीना वेला इन इना वेला बागल बेहट के देना बेहट के देर कर मट्ट मकील है नाड़ी पेटना सनी पकड़ना रिपोर्ट के मन इधर दिव දැන් මෙච්චර විශ්වාසයෙන් කතා කරනවා මෙච්චර දේවල් කරා කියන මේ 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 පොඩි කොල්ලෝ දෙන්නෙක්ට මෙච්චර දේවල් කරන්න පුළුවන්ද බෑ එල්ල වෙද මහත්තුරුකම අපි දකිනවනේ මේ පරිණතයි වයසයි මේ પરම්පරාවෙන් ආව එහෙමනේ අපේ චිත්‍රයේ සාම්ප්‍රදායනුකූල වැඳලා තියෙන චිත්‍රය ඒක මේ මේ කොල්ලෝ දෙන්නෙක්ට මෙහෙම කරන්න පුළුවන්ද බලන අය විශ්වාස කරයිද මේක මේ 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 පොඩි කොල්ලෝ දෙන්නෙක්ට මෙහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා ඔයගොල්ලෝ ඒ කියන්නේ දැන් සමහරව අහනවා ඒ කියන්නේ අයියේ දැන් සාමාන්‍යයෙන් දැන් මම ඒ කියන්නේ ඇත්තටම මායි මලින් මාර විදියට අවංකෙන් කරන්නේ කියන්නේ මට දැන් සෙනගෙන කොට මට කසායෙන් කසායට मे कसा मैं मेचर पंटून बेहद करें मे एवड आसने मटोने सनी क्यों मटे कलिंग विश्वास अवंक बेहद करें ये समारोह मगे मुंटा
මේ මඩුවේ තියාන කොහොමද බෙහෙත් කරේ එහෙම ආන හ්ම් ඒ කියන්නේ එහෙම අහලා තියෙනවා මගේ ඔව් මේකේ කොහොමද අපි ආවේ මෙහෙම තවනවා කියලා හිතාගෙන මේ විදිහට පත්තු බඳලා ඉතින් මම කියන්නේ ඒක මම සාමාන්‍ය මනුස්සෙක්ට අය කියන අපි දෙන්න බෙහෙත් කරද්දි මුලින්ම ලොකුවට බෙහෙත් වට්ටෝරු දීලා එහෙම කරන්නේ නැහැ මොකද මම කියන්නේ දැන් අවුරුදු 10 කට විතර බෙහෙත් කරපු ලෙඩෙක් කියනකො අපි දෙනවා පිටු දෙකක් විතර බෙහෙත් හ්ම් දීලා මේ මනුස්සයා බෙහෙත් ටික කරන් යනකොට ওই බෙහෙත් ටික ඇහුවේ නැත්තම් අපරාධනේ මනුස්සයා ඒකට යොදන කාලේ එතකොට අපි මුලින්ම ප්‍රාථමික විදිහට තමයි බෙහෙත් පටන් ගන්න. බෙහෙත් පටන් ගන්න ඊට පස්සේ අපේ විසහනයක් තියෙන ඒ ටික කරලා ඉවරලා තමයි මේ මෙයාට කොහොමද බෙහෙත් දෙන්නේ කියලා වෙන් කරගෙන බෙහෙත් කරන්නේ. ඉතින් ඒ කරනකොට ගොඩක් අය සනීපයි. එහෙම සනීප වෙච්ච අය ඕනි තරම් ඉන්නවා. දැන් මං හිතන්නේ මේ ලංකාවේ විතරනේ විදේශගත වෙලා ඉන්න කට්ටියත් ඔබතුමාලා සූපත් කරනවා නේද? මොකක්ද ඒ කතාව? ඒ කියන්නේ මේ ඔය මේ පහුගිය දවස්වල මේ අපෙන් සූපත් වෙච්ච කට්ටියක් ඔය විදේශගත වෙලා යන්න වුණා. ඊපස්සේ ගිහිල්ලත් ඔය මේ හිටියා ඉතින් ඔය ලංකාවේ හැරේ මේ කට්ටිය ඉතින් හැරේ කියන්නේ නොමිලේ රුපියලක්වත් ගත්තේ නැහැ බලලා මට පුළුවන් විදිහට කියන්නේ මම මට කරන්න පුළුවන් විදිහට මම ලොකුවට බෙහෙත් කරන් ගියේ නැහැ අර අවශ්‍ය ආයත බෙහෙත්ය කරන් ගියා ඉතින් ඒකෙන් පුළුවන් විදිහට මම සනීප කරපු කට්ටිය හිටියා මං හිතන්නේ මේක තමයි අවශ්‍ය වෙන්නේ හෙළ වෙදකම ගැන අපි හැමදාම කතා කරනවා අපේ දේවල් ගැන හැමදාම කතා කරනවා හැබැයි අද තරුණයෝ සූදානම් මේ වෙදකම අරගෙන ගිහිල්ලා ලෝකෙ දිනන්න මේ දේ අපි මෙච්චර මේ අපේ රටේ මිනිස්සුන්ට කරනවා මෙච්චර සාක්ෂි තියනවා කියලා පෙන්නනවා ලෝකෙට උනත් ගිනියන්න ඔබතුමාට එහෙම අභියෝගයක් ආවොත් ඔබතුමාට එහෙම කවුරැයි කිව්වොත් එහෙම මේ වෙදකම ලෝකෙට දෙන්න පුළුවන්ද මේ ඉන්න ලෙඩු සෝපත් කරන්න පුළුවන්ද බාර ගන්න පුළුවන්ද ඒ කියන්නේ අපේ රටේ ලොකු ප්‍රශ්නනේ මේ රටේ කවුරුත් නැහැ මේව කරන්න බෑ මේව බොරු මේ හෙළ වෙදකම් මේව මේ මිත්‍යා දේවල් එහෙම මතයක් සමාජගත වෙන්න කරන කාලෙකනේ එහෙම තියනවා එහෙම सामान्य वेटदत्ती अपेम तम एत कदा इन काटवा दुस्किल मम के मनुष्य बेहत करें मम ने कौर न सीय कव सीम सनी बोलो नम तपियार मनुष्य वेरदिया तम इकन कपट के मगटने अवंक अवंक तरम इक अट दे එතකොට දැන් ඔය දැන් මගේ කියන්නේ තරුණ වයසේ පිරිසෙනවනේ මම ගොඩක් කල වේද දෙන්නේ මගෙන් ඉල්ලනවා වෙහෙත් තවන් ඉල්ලනවා වෙහෙත් ඔය අවුරුදු 15 16 ළමයි ඉතින් මම කියන්නේ ඉතින් මම මට මෙතන රෙද්දක් යනගෙන මම කොහොමද වලට එහෙම තවන්න දෙන්නේ අපි තවන්න ඕනේ අපි මුලින්ම ඇඟ සමතුලිත කරලා ඉවරලා අවශ්‍ය වුණොත් තවමු කියලා මම කැමති නෑ ඔයාලා තවනවට කියන්නේ මම කැමති නෑ කියන්නේ තරුණ වයසේ ලෙඩ වෙනවා කියන්නේ මමත් කොල්ලෙක් නේ අපි හිතමු හැබැයි සුවපත් කරගන්න බැරිම ලෙඩක් තිබ්බොත් මොකද කරන්නේ දරුවෝනම තිබ්බොත් ඇරෙන්න දෙහෙම ඔබතුමා කිව්වා අර ක්ලචස් වලින් එහෙම කට්ටිය ආවා කියලා පස්සේ කට්ටිය ඇවිද්දා කියලා මොකක්ද ඒ කතාව නෑ නෑ කියන්නේ මෙහෙම මේ ඔය නුවර එළිය රටේ ගැල්ලම එක්ක ආවා ක්ලචස් එක ගියා ඇවිල්ලා ඊට පස්සේ ලෙඩ ටික බල්ලා ඔක්කොම කරලා ඉවරලා මේ මට ඊට පස්සේ මං අහනවා මොකද දැන් ඔයගොල්ලෝ බෙහෙත් ගත්ත නැද්ද කිඳු බන්ද කියලා ඊට පස්සේ ගා බෙහෙත් ගත්ත වේද මහත්තයා මේ මේමයි කියලා ඊට පස්සේ එයාගේ තිබ්බේ අර මේ සුසුම්නාව සිංහලා හරි මොකක් හරි වගේ ලෙඩක් තමයි يعني රිපෝට් එකේ තිබ්බේ. ඔව්. ඉතින් මම කෝවා මම ඔයාලට බෙහෙත් දෙන්නේ නැහැ. අර දුරේ ඉඳන් අහව නිසා තමයි මේ බෙහෙත් ටික දෙන්නේ. ආ මෙතනින් යා බෙහෙත් කොහොමද දෙන්නේ? මේ ටික දීලා එන්න කියලා. ඊට පස්සේ එනකොට මං කිව්වේ يعني ක්ලචස් එක නැතුව ඉන්න කියලා. ආවේ ක්ලචස් එකේ තමයි. හැබැයි 180ක් විතර අඩුයි. ඊට පස්සේ මං එදා බෙහෙත් ලිවනේ. බෙහෙත් ලියනතු මම වෙන බෙහෙත් ටිකක් දීලා මං කෝවා මේක බීලා මට කෝල් එකක් දෙන්න කියලා ඉතින් සනීප කළා. හැබැයි ආර ඔපරේෂන් මෙහෙ ඔපරේෂන් කරන්න කියලා මොලේ ඔපරේෂන් එකක් තියෙනවා කියලා ඒ විදිහට කියලා. එතකොට දැන් එයාගේ රිපෝට් එකේ තිබ්බේ වෙන ලෙඩක්. මම බෙහෙත් කරේ වෙන ලෙඩකට. ඒ මිනිස්සු විශ්වාසයෙන් ආව නිසා අද සනීපුණා. අන්න ඒක. මම කියන්නේ මම පිළිගන්නේ කියලා. නමුත් මම කියන්නේ ඉතින් කොහෙන් අපේ හිටන්න නැත්නම් අර චුට්ටක් බලන්න හරියට කරගන්න කියලා. එහෙම සුවපත් වෙච්ච අය අනන්තවත් ඉන්නවා. ගොඩක් ඉන්නවා. හරි එහෙමනම් අවසාන වශයෙන් රටේ ලෝකේ පොඩි වෙද මහත්තයත් එක්ක කතා කරන්න තියෙනවා තව බොහෝ දේවල් මොකද මේ ස්ථානෙත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද ඒ ආදී වශයෙන් විස්තර දෙනවා කතා කරන්න ඔබතුමාට අවසාන වශයෙන් රටේ ලෝකේ වැඩසටහන බලන ඇයි මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ ආ ඒ කියන්නේ මෙහෙමයි මම අර කලින් නම් කිව්වා එන්න ඇවිල්ලා බලා ගන්න සනීප කරගන්න කියලා දැන් ඒක මොකද කියන්නේ ඒ කියන්නේ මම කියන්නේ කියන්නේ දැන් රටේ වෙන ප්‍රශ්නත් එක්ක මට එහෙම කියන්නත් බෑ මිනිසුන්ට ඒ කියන්නේ අය දැන් අර හැමෝ දැන් අපි දිහා වුණත් සමහර මිනිස්සු බලන්නේ හරි සැකේට හරිද එතකොට දැන් එහෙම කියනකට වැඩිය හොඳයි කැමති නම් එන්න ආව සනීප හරියට බෙහෙට්ටි කරගන්න ඕනේ. ඒ කියන්නේ මම මෙතන කිසිම කෙනෙක්ට මම වචනකින්වත් බැල්ලවත් නැහැ. කාටවත් එහෙම බැලපු කෙනෙක් ඉන්නවද කියන්නේ කියන්නේ. කිසිම කෙනෙක්ට බැල්ල නැහැ. හරිද? මං hina වෙලා මේ කියන්නේ සමහරුන්ගේ මං කාටවත් දැන් කතා කරනවා. හරි ඔව්. මේ කියන්නේ දැන් තරුණ ළමයි ආපුවාම කියන්නේ ගොඩක් අය ඔය මානසික වෙල්ල එන්නේ. ඒ කියන්නේ මේ දැන් ඔය පාවයික් කෙනෙක් ගැලනම මිග්‍රේන් කියලා. අවුරුදු මං හිතන්නේ 16ක් විතර ගන්න දින සේරම් බෙහෙත් අරගෙන අන්තිමට පොඩි මොකද්ද මේ 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 ඩයි ටෙස්ට් එකක්ද මොකද්ද කරනවා කියලා උන් මොකක් හරි කතාවක් කියලා තිබ්බා. ඉතින් මම කිව්වා ඔයාට මගේ වෙදකම නම් මිග්‍රේන් කියලා ලෙඩක් නැහැ. මට සනීපන්න කියලා. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ ළමයිට කතා කරනකොට ඒගොල්ලගෙන වෙදමත්ය දැන්නෝ ලෙඩ සනීපුණා කියලා.
කියන්නේ අර මිනි මිනිස්සෙට අවංගල අපි කතා කරනකොට ඒ මිනිස්සු හරි ආසයි. කියන්නේ ඒ ආසාවට මම මොකුත් කියනව නෙමෙයි. අර මං ඉතින් මම මොකටද කාටවත් අයි බැල්ලා නිකන් අර මම නිකන් එක මෙතෙන්ට එන්නේ ලෙඩුනේ. එන්න ලෙඩුන්ට අපි නිකන් රෙගුලර්සි දාලා එහෙම කොන්නේ නැහැ. අපි hina වෙලා මිනිස්සු වෙන ඔක්කොම ඉතින් කතා බහ කරලා ඉතින් ලෙඩේ සනීප කරලා දෙනවා. ඒක ඒ කියන්නේ කාටවත් මම එන්නේ කියන්නේ නැහැ. ඒ මෙහෙම රැල්ලට එන්නේ නැතුව ලෙඩක් සනීප කරගන්න හරියට බෙහෙත්ටි කරගන්න ඕමනාවක් තියෙන කවුරු හරි ඉන්නවනම් එන්න. එහෙම නැතුව අර බොරුවට එන්න එපා නිකන් අපි 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 ඇත්තද කරන්න බලන්න වැඩන්නේ ඇයි ඔව් වැඩන්නේ ඒ කියන්නේ එයාලගේ කාලේ අපරාදේ මගේ කාලෙත් අපරාදේ ලෙඩක් තියෙනවා නම් ලෙඩේ සුවපත් කරගන්න ඕනේ නම් එන්න ඇත්ත හොයන්න මගේ හොයන්න එපා කියන්නේ තේරුම්න්නේ මම කියලා තියෙන්නේ මම ඕන වෙලාවක මම මේක නවත්තන කියන්නේ මං කාටත් කියන්නේ මට ඒ කියන්නේ මම ඒ කියන්නේ අයි මට ඒ කියන්නේ මට මීට වැඩි දෙයක් කරගන්න පුළුවන් වේදකම එන්නේ වෙන පැත්තකින් වුණා. ඉතින් මම අර ඇත්තට මේ කරන්නේ මගේ ආත්ම තෘප්තියට. ඒ කියන්නේ මගෙන් හරියට බෙහෙත් කරගන්න සෙනග දන්නවා. හරි? ඔව් මම රුපියලක්වත් ඔයන සෙනග ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න ඕන වෙලාවක මට ඕන තරම් මට කට වචනේ දීලා මට සල්ලි ගන්න පුළුවන්. මම කාගෙන්වත් රුපියලක්වත් අරන්නේ නැහැ. සමහරු මට කියනවා වේදවත්ය ඔය අපේ ගෙදර මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම වැඩක් කරලා දෙන්න බැයිද? මෙහෙම කීයක් ගියක් කමක් නැහැ කියලා. ඉතින් අපි කියනවා මොකටද එහෙම කරන්නේ? ඔයාලා මේ විදිහට කරගන්න ඇති කියලා. අන්නේ වවංගෙන් කරන්නේ ඉතින් අර අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් තියෙනවා නම් එන්න හරියට බෙහෙත් කරගන්න නැතුව එන්න බං ඔන්න එහෙනම් බොහෝ දේවල් බොහෝ පණිවිඩ බොහෝ දේවල් ලබා දුන්න විශේෂම සාක්ෂිත් තියනවාද සුවපත් වෙච්ච කට්ටියගේ හනින්ම කටහනින්ම මේ සියලු දේවල් ඇතුව තමයි කතා කරේ ලොකු වේද මහත්තයත් එක්ක අපි කතා කරා අපි සූදානම් දැන් පොඩි වේද මහත්තයත් එක්ක කතා කරන්න එතුමත් එක්කත් කතා බහ කරලා බලමු ඔබතුමාට බේන්න ස්තුතිවන්ත වෙනවා ආයිබෝ මම වසන්තයි දමල්ගොඩ වසන්ත මහත්මිය කොහෙන්ද ආවේ මම මාබුල මාපල් දැන් මේ 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 ස්ථානෙට එන්න හේතුව මොකද්ද ඔබතුමී මේ නාඩි වෙදමැදුරට එන්න හේතුව මොකද්ද එන්න හේතුව මගේ ඇඟ පැත්තක් හිරි වැටිලා තිබුණා මට කලන් තියෙනවා වැඩක් කරගන්න බෑ ඒවි ගොඩක් අසනීප තිබුණා මම ගොඩාක් තැන් වලින් බෙහෙත් බිව්වා අවුරුදු කීයක් විතරද මේ අසනීප තත්ත්වේ අවුරුදු 3ක් විතර තිබුණා අවුරුදු 3ක් විතර කියන්නේ ඇඟේ පැත්තක් සම්පූර්ණයෙන් පණ නැහැ පණ නැහැ කියන්නේ හිරි වැටිලා හා 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 අවුරුදු 3ක් තිස්සේ මේ මේ දේවල් වලට ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා ප්‍රතිකාරයක් සුවයක් තිබුණ ලැබුණ නැද්ද සුවයක් ලැබුණ නැහැ ස්පිරිතාලේ හිටියා මේෙන් සුවයක් ලැබුණේ නැහැ මේ ස්ථානය ගැන කොහොමද දැනගත්තේ ඔයාලගේ වීඩියෝ එකෙන් දැනගත්තේ වීඩියෝ එකෙන් දැනගත්තට පස්සේ විශ්වාසයක් ඇති වුණාද දැන් අච්චර ස්පිරිතාල වලට ගිහිල්ලා අවුරුදු 3ක් තිස්සේ ඉඳලා සුවයක් ලැබුණ නැති එක මේ වගේ තැනකට ඇවිල්ලා හොඳ වෙයි කියලා පොඩි විශ්වාසයක් ඇති වුණාද ඔයාලා දැන් අපි වගේ රෝගීන් එක කතා බහ කරලා එහෙම කරද්දී විශ්වාසයක් ඇති වුණා විශ්වාසයක් ඇති වෙලා දැන් මහත්තයාට මට කියන්න බෑ දැන් මම මෙතෙන් එක්කන් යන්න කියලා ඒ තරම් මම හැමතැනම ගියා බෙහෙත් ගන්න එදස්වන් මේ ඔයාලා වීඩියෝ එක යාට බලන්න දුන්නාට පස්සේ කිව්වා අපි මෙතෙන්ද ගිහිල්ලා බලමු කියලා දැන් ඔබතුමීට තේරෙනවද ඔබතුමී මේ කතා කරන වචනෙත් කොච්චර වටිනවද කියලා ඒ කියන්නේ ඔබතුමී මේ කියන ප්‍රකාශය මේ විශ්වාසවන්ත වචන ටික තව කෙනෙක්ට වැදගත් වෙයි. එයාට අසනීපයක් තිබ්බොත් එයා මේ ස්ථානට එයි විශ්වාස කරලා ලෙඩ හොඳ කරගන්න පුළුවන් කියලා. ඔබතුමීට අද දැනෙන සුවේ මොකද්ද? එදා තිබ්බ අසනීප තත්ත්වයත් එක්ක ඇත්තටම සුවපත් වුණාද? කොච්චර දුරට සුවපත් වෙලා තියෙනවද ඔබතුමී? දැන් මට ඇත්තම කියනවා නම් කියන්න ලෙඩක් නැති ගන්නට සුවපත් වෙලා තියෙනවා මම. කොච්චර කාලයක් ගියාද මේ මේ ලෙඩ ටික සුවපත් වෙන්න මේ ස්ථානෙ ගැන ප්‍රතිකාර කරගන්න පටන් ගත්ත දවස සහ ඔය සම්පූර්ණයෙන් සුව ලැබෙන්න කොච්චර කාලයක් ගත වුණාද? මම පස්වතාවයි ඇවිත් තියෙන්නේ. පස්වතාවක් ආවා. ඒ පස්වතාව තුල සම්පූර්ණයෙන් සුවපත් වුණා. ඔව් සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. දැන් මෙතන වෙන මේ වෛද්‍ය මෙතන වෛද්‍යවරු දෙන්නෙක් ඉන්නවා නැත්නම් වෙද මහත්තුරු දෙන්නෙක් ඉන්නවා මේ මේ සේවය ගැන මොකද්ද ඔබතුමීට කියන්න තියෙන්නේ? ඇත්තටම ඒගොල්ලන්ගේ සේවය හරිම අනර්ගයි. ඒගොල්ලන් කරන සේවය මේ මනුස්සකම ලෙඩෙකුට හරියටම වටිනවා. නැන්දේ මාමේ කියලා හොඳට කතා බහ කරලා තමුන්ගේ කෙනෙක් වගේ කරන සේවය ගොඩාක් වටිනවා. ලෙඩෙකුට අර මානසික සුවය කියන දේ ඒගොල්ලන්ගෙන් 100%ක්ම ලැබෙනවා. එතන මානසික සුවය ආව පස්සේ ලෙඩාගේ අර මනස විශ්වාසයක් ඒකම ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගුණාම ඒගොල්ලන් කරන කියන විදිහටම අපි මේ ප්‍රතිකාර ටික කරගත්තාම අපිට ගොඩක් සුවයක් එනවා. දැන් ආව පළවෙනි දවසේ පුංචි හරි විශ්වාසයක් පුංචි හරි සුවයක් දැවුණාද? තව නැත්තම් තව පස්වතාවක් එන්න මේ ගැන විශ්වාසයක් ඇති වෙන්න අච්චර තැන් වලට ගිහිල්ලානේ ආවේ. ආව පළවෙනි දවසේ මොන වගේ වෙනසක්ද තේරුනේ? පළවෙනි දවසේ ඉතින් මට දුන්නා ඔළුව තවන්න, ඇඟ තවන්න, තෙල් ගාලා පොට්ටනි හදලා තවන්න දුන්නා. අපි ඉතින් ගෙදර ගිහිල්ලා ඒ ටික කරලා දවස් දෙක තුන යනකොට
මට හොඳ ගුණයක් ආවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ප්‍රතිකාර කළා දවස් දෙකෙන් තුනෙන් සුවයක් දරුණා. තුනෙන් සුවයක් දරුණා. ඊට පස්සේ ඒන බ්‍රහස්පතින් තමයි මේ අපි ඇවිල්ලා අර විසරණය කරගත්තා. ඊට පස්සේ තවත් සුවයක් දරුණා. ඒනකොට ඉතින් මේ සෑහන දුරට පළවෙනි සැරෙම්ම සුවයක් ආවා. දැන් ඔබතුමේ හොඳ වුණා. ඔබතුමීට සුවයක් දැනෙන මේ ස්ථාන ගැන විශ්වාසයක් තියෙනවා. දන්න කෙනෙක්ට මොන වගේ පණිවිඩයක්ද මේ ස්ථාන ගැන කියන්න තියෙන්නේ? දන්න කෙනෙක්ට මම කියන්නේ ලෙඩින් දුක් විඳ විඳා ඉන්න එපා. මේ වගේ තැනකට ඇවිත්ලා තමන් විශ්වාසවන්ත මේ ප්‍රතිකාර ටික කරගන්න එතකොට ගොඩක් සුවයක් ලැබෙනවා කියලා. විශ්වාසවන්ත විදියට ඔබතුමී කියනවා. මම අනිවාර්යෙන් විශ්වාසයෙන් කියලා මම පුතෙක් එක්කන් ආවා. එයා කොළඹ හරෝහලෙන් යාව එයාට වේදනානාශක විතරයි එතකොට දුන්නේ. මොකද්ද රෝගේ? එයාගේ අග්නාශයේ ආමාශය අතර ගෙඩියක් කියලා ඒගොල්ලන් කියලා තියෙන්නේ. ඒත් ලොකු වේද මහත්තයාගෙන් එයා බෙහෙත් කරේ. එයා කාලා තිබුණේ දවස් 20 ගානක් ඒ වෙනකොට කන්න බෑ කෑවහම පපුවේ වේදනාව වෙනවා. ඒ වේදනාව මෙහෙම් බෙහෙත් කළා දවස් දෙකයි එයා හොඳට කාලා මට ඇවිල්ලා කිව්වා නැන්දි මං දැන් හොඳට කාලා දීලා ඉන්නවා. මට ගොඩක් සනීපයි. ඊට පස්සේ ස්කෑන් එක කරාම ඒ ගෙඩිය ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. අතර මේක මාරි පොදුමයි නේ. කරන්න ඕනේ නැහැ කොල. ඒගොල්ලෝ ඔපරේෂන් කරන සැකෙන් හිටියේ ඒ පුතාව. හා මේ ජීවිතය පිළිබඳ විශ්වාසයක් නැහැ තියෙන තැන දරුණු ඔපරේෂන් කරන්න බෑයි කියලා. නමුත් ඒ පුතාට දෙවෙනි සැරේ ස්කෑන් මෙහෙම බෙහෙත් කළා කියලා ස්කෑන් කළාම කිව්වලු මේ ඔපරේෂන් එක කරන්න ඕනේ නැහැ අඩු වෙලා දැන් තියෙන සෑම දෙයක් කියලා. මේ මේවා මේ ඇහෙන් දැක්ක සාක්ෂි මේවා මේ අදටත් මේ ඔබතුමී අවට තියෙන සාක්ෂි ඔබතුමී කියන්නේ නේද? ඇත්තටම එහෙම ලෙඩෙක් සුවපත් වුණාට පස්සේ ඔබතුමීගේ පණිවිඩය අහලා මෙතනට ආව කෙනෙක් සුවපත් වුණාට පස්සේ මොන වගේ සතුටක්ද දැනුනේ? मट मगे सूपत्न सूपत् එහෙනම් තමන් කියන්නේ හැවිල්ලා ඉවරලා බලලා සමුන්ට විශ්වාසයෙන් බෙහෙත් ටික කරගන්න අනිවාර්යයෙන්ම සුවපත් වෙනවා කියලා. හරි බොහොම ස්තුතියි. මට කියන්නකෝ නම මුලින්ම. මගේ නම රවි ප්‍රතරණ. රවින් කොහෙන්ද ආවේ? බිබිලේ ඉඳන්. බිබිලේ? ඔව් බිබිලේ. රවින් බිබිලේ ඉඳන් මේ නාඩි වෙදමෙදුරට එන්න හේතුව මොකද්ද? හේතුව කියන්නේ මගේ මේ ඉස්සලම් බෙල්ල යමාරෝක් ආවා. ඊට පස්සේ යමාරුව මේ කොඳ දක්වා මේ ගියා පහලට. පස්සේ ඒ වගේම අර බඩේ ගැටලුවකුත් තිබුණා. ඊට පස්සෙ තමයි මම ඔයාගේ අර වීඩියෝ එක බලලා තමයි මේ ආවේ. දැන් ඔය සියලු දේවල් වලට මීට අවුරුදු ගානක් තිස්සේද කොච්චර කල්ද ඇවිල්ලා ලෙඩ ටික ප්‍රතිකාර ගත්තද බිබිලෙන් හරි කොහෙන් හරි ලංකාව වෙන දණගේ? කොහෙන්වත් ගත්තේ නැහැ ප්‍රතිකාරය. කියන්නේ මාස 9ක් විතර තමයි ඒක හැදිලා. මාස 5ක් විතර මං ඇඳලා හිටියේ එක තැන. මට ඇවිදින්න කරන්න කිසිම දෙයක් බෑ. හා හා. කියන්නේ බෙල්ල අමාරුව දරුණටම ආවා. මාස කීයක් ඇඳේ හිටියේ? මාස 9ක්. මාස 9ක් ඇඳේ. ඔව් ඇඳේ හිටියා. හා හා හා. ඒ ඇඳෙද්දි මොන හරි ප්‍රතිකාර ගත්තද? නැහැ මොකුත් ගත්තේ නැහැ. හැබැයි ඒ මාස දැන් 9 ඇඳේ හිටියට පස්සේ විශ්වාසයක් ඇති වුණාද මෙතුමන්ලා ගැන නැත්තම් මේ ස්ථානය ගැන? ඔව් විශ්වාසයක් ඇති වුණා. වීඩියෝ බලලා ඊට පස්සේ ඔක්කොම බැලුවා ඊට පස්සේ විශ්වාසයක් ඇති වුණා ගොඩක්ම. දැන් ඇඳේ හිටිය කෙනා කොච්චර කාලයක් බෙහෙත් ගත්තද මේ ස්ථානේ? දෙපාරෙන්කුත් සනීප කරාම. දෙපාරකින්? දෙපාරකින්. ඒ කියන්නේ අත්‍තර මේක හරි පුදුම හිතන දෙයක් නේ. කියන්නේ මාස 9ක් ඇඳේ හිටිය කෙනෙක් බෙහෙත් දෙපාරකින්ද නැත්නම් දෙපාරෙ ඉන්න ඕනේ මෙතනට? දෙපාරෙ මෙතනට. කොච්චර කාලද මේ දෙපාර තුල ඒ කියන්නේ කොච්චර කාලයක් වගේද? මාස 2ක් විතර ඇතුළත. මාස 2ක් ඇතුළත. ඔව්. අද වෙද්දි මොකක්ද තත්ත්වය? අද 199ම හොඳයි. 199. 100ක් කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් එම් පුදුමයක් වගේ දෙගන්නේ. ඔයාට දැනෙච්ච දේ මොකද්ද? මොකද ඔයා මේ කියන වචන ටික තව කෙනෙක් මෙතනට එද්දි විශ්වාස කරයි. තව කෙනෙක්ට හරි වැදගත් වෙයි. මේ වචන ටික ඔයාගේ අවංක හදවතින්ම දැනෙන වචන ටික කියන්නේ මේ ස්ථානේ ගැන. ඒ කියන්නේ මම අර ගොඩක්ම දුක් විඳා මේ මේලෙඩෙත් එක්ක. ඊට පස්සේ අර මං අදහන ආගමත් එක්ක ඒකත් එක්ක විශ්වාසය ඇතුව මෙතනට ආවා. ඊට පස්සේ ඉතින් අර ඒ කීප විදියටම බෙහෙත් ටික හරි වෙලාවට කරපින්න ඉතින් අර 100%ක් මේ සෝවියක් ගත්තම අද මොකද හිතන්නේ? අද ගොඩම සතුටුයි. ගෙදරයි මොකද කියන්නේ? ගෙදරට ගොඩම සතුට හිතා ගන්න බෑ මේ මෙතන සනිබුනා ගම්පස්සේ. ඒ කියන්නේ අර අද කාලේ ගොඩම ඉන්නේ අර මේ බොරු කරන අයනේ. නැත්නම් මෙතන අර හැම දෙයක් නෑ. ගොඩම මේ සනිබෙන්න පුළුවන් ඕනම කෙනෙකුට આવොත් එහෙම. ඒ කියන්නේ මොන හරි බෙහෙත් බොන්න දුන්නද නැත්නම් මොන හරි මේ අර අදුෂමාන බලවේග වලින්ද සුවපත් උනේ? නෑ බෙහෙත් බොන්න දුන්න. දේශීය බෙහෙත් තමයි සම්පූර්ණයෙන් දෙන්නේවා මේ අපි මේ කියන වෙලාවට බොන්න ඕන.
ඊට පස්සේ මොන හරි වෛද්‍ය පරීක්ෂණයකට හරි මොන හරි පරීක්ෂා කරන්න දැන් ඔබතුමා කියනවනේ 95%ක්ම හොඳයි කියලා. ඒ විශ්වාසය තහවුරු කරගත්තේ කොහොමද? රැඟට දැනෙන සුවේන්ද නැත්නම් මොන හරි ගිහිල්ලා මේ මේ ටෙස්ට් එකක් හරි මොන හරි එහෙම කරාද? එහෙම ටෙස්ට් එකක් නම් කරේ නෑ. උනාට මම අර කලින් වැඩ කරපු ආයතනයේ දැන් අර කලින් මගෙන් මට වැඩ කරන්න බුණා. දැන් මම මෙහෙට එන්න කලින් මගේ ඇඟ ශරීරය සම්පූර්ණ කළු වෙලා තිබුණේ මුණත් එක්ක. අර මෙහෙන් දුන්න බෙහෙත් එක්ක මේ සම්පූර්ණ අර මේ කලින් හිටපු තත්ත්වෙම ඉන්නවා දැන්. රටේ අයිට මේ ස්ථාන ගැන මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ? මේ රටේ අයිට කියන්න තියෙන්නේ මෙතන 100%ක් විශ්වාසන්තයි. ඒ වගේම අනිවාර්යෙන් විශ්වාසය ඇති වෙන්න සනීප වෙනවා කියලා අනිවාර්යෙන් සනීප කරනවා. ඕනම ලෙඩක් සනීප කරනවා. හරි, අපි ලොකු වේද මහත්තයත් එක්ක කතා කරා. දැන් පොඩි වේද මහත්තයා ඉන්නවා. ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. මේ දෙන්න තමයි මේ එකතු වෙලා මේ වැඩේ කරන්නේ. මේ වෙදකම කරගෙන යන්නේ. ඉතින් මේ කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර? මේ දවස්වල ඇත්තනම හොඳ විදිහට ප්‍රතිචාර ලැබීගෙන වැඩට කරගෙන යනවා ඉස්සරහට. ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඔව්. ලංකාවේ සාමාන්‍යයෙන් මොන මොන පැති වලින් එනවද මෙතනට වෙදකම කරගන්න? ලංකාවේ ඇත්තටම කිව්වොත් කියන්න බැරි බලහත්ක් නෑ. සෑම බලහත්කින්ම මෙතනට ප්‍රතිකාර ගන්න එනවා. ඔබතුමාලා සාමාන්‍යයෙන් ලංකාවේ තව තව තැන් වලට යනවද? කියන්නේ තව අර කියන විදිහට ශාකාවල් තියනවද මෙතන විතරද ප්‍රතිකාර කරන්නේ? ඇත්තටම අපි මෙතන විතරයි ප්‍රතිකාර කරගෙන යන්නේ දැනට. එන සෙනගත් එක්ක අපිට වෙන තැනකට ගිහිල්ලා මෙතන වැඩ කටයුතුත් එක්ක කරගන්න අමාරුයි. අපි අකමැත්තක් නැත්තම් ලිපිනේ සඳහන් කරමුද කොහොමද? නැත්තම් ඊළඟට මොකද ওই ප්‍රශ්නේ අපිට එනවා කතා කරලා හයි කොහෙද මේ තැන තියෙන්නේ කොහොමද යන්නේ කියලා. ලිපිනේ සඳහන් කරමුකෝ. ලිපිනේ ගියොත් 32MB හප්පිටිය වතුරුගම එහෙම නැත්තම් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන් ඉසිවර නාඩි වෛද්‍ය මදුර කියලා ලොකේෂන් හරහා එන්න පුළුවන් මෙතනට. ඉසිවර නාඩි වෙදමැදුර කියලා ලොකේෂන් දාගත්තොත් ඕනි කෙනෙක්ට මේ ස්ථානෙට එන්න පුළුවන්. සතියේ කවද කවද සාමාන්‍ය ප්‍රතිකාර කරන්නේ නැත්නම් ද හැමදාම આવත් හරියන්නේ නැහැ නේ ප්‍රතිකාර කරන දවස්වලදී විශේෂයෙන්. සෙනසුරාදා බදා දිරිද දවස් 3 උදේ 10 ඉඳන් හවස 5 වෙනකන් ඉන්නවා. එන්න ඉස්සෙල්ලා දුරකථන අංකයක් මගින් නම්බර් එකක් දාගෙන එන්න ඕනේ. ඒ කියන්නේ වෙලාව වෙන් කරගන්න ඕනි. මොකද මේ සමහරක් වෙලාවට ඔබ එන දවසට ඔබට ඔබේ වැඩේ කරගන්න බැරි වුණොත් දුර ගිහින් ආව ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපි එහෙම ගොඩක් මෙහෙම කරගෙන යන්නේ දුර පළාත්තර ඉඳලා බස් වල එන කට්ටියට හවස් වෙලා යන්න අමාරුයි. ඒ හේතුවත් එක්ක තමයි අපි අංක ලබා දෙන්නේ දැන් මෙතන ප්‍රතිකාර ගන්නකොට. මේ දවස්වල වැඩිපුරම සාමාන්‍ය මොන මොන විදිහේ රෝගවලට දෙන්නේ ප්‍රතිකාර ගන්න? මේ දවස්වල ඇත්තටම ගොඩක් වෙන්නේ ස්නායු ප්‍රශ්න. ස්නායු දඩපුම් ස්නායු දඩපණවි මේ වගේ ගැටලුත් එක්ක තමයි ගොඩක් රෝගීන් මෙතෙන්ට පැමිණෙන්නේ. හ්ම් හ්ම්. ඒ කියන්නේ ස්නායු සම්බන්ධව ඕනිම රෝගී මට්ටමකට ඔබතුමාලා ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර කරනවා. ස්නායු සම්බන්ධ ඕනම ලෙඩකට ප්‍රතිකාර කරනවා. දැන් රෝග ගත්තට පස්සේ එහෙම නැත්තම් මේ ලෙඩවීම ගත්තට පස්සේ මේක ඇවිල්ලා නැති ලෙඩක් නැති මට්ටමට ශරීරයක තියෙනවා ලෙඩ ඕනි තරම් මේ මේවායින් ප්‍රධාන තැන දෙන්නේ මොන මොන විදිහේ ලෙඩවලටද? ප්‍රධාන තැන කියන්නේ අපි හැම ලෙඩක්ම එක විදිහට තමයි හදාගෙන යන්නේ. කියන්නේ සෑම ලෙඩකටම එකම විදිහකට තමයි අපි ඌමනා ප්‍රතිකාරය ලබා දෙන්නේ. ඒ වුණි ප්‍රතිකාරයක් තියෙනවා. මේවා ඔක්කොම මේ දේශීය දේවල්ද අර කියන විතර ගහේ කොලේ දේවල් වලින් විතරද රසායනික දෙයක් කිසිම දෙයක් අඩංගු නැද්ද? නෑ. කිසිම අපි රසායනික ද්‍රව්‍යයක් අඩංගු කරගන්නේ නෑ. ගස්වල කොළපොතු මුල් ඒව හරහා තමයි ප්‍රතිකාර ලබා දෙන්නේ. ඒ කියන්නේ මේ දෙන බෙහෙත් ශරීරයට අහිතකර නෑ. අපි හිතන විදිහට අර අපි කියන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් ඒවා මොකුත් නෑ. නෑ. කිසිම දෙයක් නෑ. ස්වභාවික බෙහෙත් තමයි දෙන්නේ. මොකද අර දැන් තියෙන කිමිකල් දාපු බෙහෙත් එක්ක ප්‍රතිකාර කරන්න අමාරුයි. එතකොට ලෙඩක් රෝග සුවපත් කරන්නට එදී තව ලෙඩක් ඇති කරන එක තමයි එකෙන් කරන්නේ. ඒ වෙනුවට තමයි අර ස්වභාවික සාකශාර නැත්තම් ඒ වගේ දේවල්. දැන් මේ බෙහෙත් කොහොමද ඔබතුමාලා මේ වට්ටෝරු හොයාගන්නේ? පරම්පරාවෙන් ආව සමහරු කියනවනේ පුස්කොළ පොත් වලින් හම්බුණා පරම්පරාවෙන් ආව. දැන් ඔබතුමාලා කොහොමද මේ වට්ටෝරු හදන්නේ? අපි අපේ පරම්පරාවෙන් ආපු එදගමත් එක්ක අර දියුණු කරගෙන අපි හදාගෙන යන රුධිරකම තමයි කරගෙන යන්නේ. මේවා පරීක්ෂණ මට්ටමින් ඒ කියන්නේ රෝගීන්ට දෙන්න කලින් මේවා පරීක්ෂණ මට්ටමින් මේ බෙහෙත් හරියනවද ලෙඩේට හරියනවද එහෙම මොනා හරි ඔබතුමාලා බලලා තියනවද? ඌමනා නාඩි බලලා ඌමනා විදිහට ප්‍රතිකාර කරනවා අපි මේ බෙහෙත් වලින්. සුවපත් විචා ඉන්නවා අනිවාර්යෙන්. දැන් කොහොමද මේක බෙදාගන්නේ? ලොකු වේද මහත්තයා පොඩි වේද මහත්තයා ලෙඩ කොහොමද බෙදාගන්නේ? එහෙම කියලා නෑ. දෙන්න මේකම විදිහට තමයි ප්‍රතිකාර කරගෙන යන්නේ. දැන් මගේ දෙයක් තිබුණොත් නොකර කරගන්න අපහසු දෙයක් තිබුණොත් එයාට කරගන්න පුළුවන්. එයාට අපහසු දෙයක් තිබුණොත් මට කරගන්න පුළුවන්. අර දෙන්න ඉන්න හින්දා කිසිම ගැටලුවක් නැතුව එන සියලු දෙනාම සනීප කරලා දෙන්න පුළුවන්. දැන් දෙන්න ගත්තොත් එහම අර මොකක් හරි අංශ දෙකකින් දෙ කියන්නේ නාඩි වේදකම් මෙයා හෙළ වේදකම එහෙම බෙදාගෙනද එහෙම නැත්නම් මේ සියල්ලම එකයි? නෑ, සියල්ලම එකට තමයි කරගෙන යන්නේ. මෙච්චර දැන් මේ ලාබාල වයසකට මේ වගේ වගකීම් ගන්න පුළුවන්ද? ලෙඩක් සුවපත් කරනවා රෝගියෙක් බාර ගන්නවා කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ වගකීම බාර ගන්නවා වගේ වැඩක්. මේ වගකීම කරමත තියාගන්න පුළුවන්ද මේ වගේ පොඩි වයසකට? ඇත්තටම පුළුවන්. කියන්නේ මොකද සමහරු මගේ මූණටම කියලා තිනවා ඔයාට වැඩි වයසක් නෑ ඔයා කොහොමද මෙහෙම කරන්නේ. ඊට පස්සේ ලෙඩේ සනීප වුණාම ඇවිල්ලා කියනවා අපි හිතුවේ නෑ ඔයා ඒ වයසින් ඔහම අපි මේ වගේ ලෙඩ සනීප කරයි කියලා. මොකද වෛද්‍යවරුන්ට පවා සුව කරන්න බැරි ලෙඩ සනීප කරලා තියෙනවා.
කියන්නේ ඔබතුමා ඕනි අභියෝගයක් ඕනි පරීක්ෂණ මට්ටමේ ඕනි දෙයක් කිව්වොත් අපි හිතමු ගේන රිපෝර්ට්ස් ඔක්කොගෙම ලිඩ්ඩු සුවපත් කරලා පෙන්නලා තියෙන්නේ මේ වෙද්දි පෙන්නලා තියෙනවා මොකද අපි ගොඩක් රිපෝර්ට්ස් බලන්නේ මොකද වෛද්‍ය වාර්තා ගත්තොත් ඇත්තටම වෛද්‍ය වාර්තා වලට අනුව ප්‍රතිකාර කරන්න ගියොත් ලෙඩෙක් සනීප කරගන්න අමාරුයි මොකද එක එක ලෙඩ වලට එක එක විදිහට තමයි වෛද්‍ය වාර්තා ලබා දෙන්නේ මොකද යම් තැනක හටගන්න රෝගයක් නිසා යම් තැනක ලෙඩ පෙන්වීමක් ඒ පෙන්වන ලෙඩේ තමයි වෛද්‍ය වාර්තාවට ඇතුල් කරන්නේ එතකොට පෙන්වන ලෙඩේට ප්‍රතිකාර කරන්න ගියොත් රෝගියව සනීප කරන්න අමාරුයි ලෙඩු මොකද අවුරුදු 19 වගේ වයසේ ඉඳලා මම ප්‍රතිකාර කරනවා ඊට කලින් ඉඳන් තමයි වැඩ පටන් ගත්තේ මම ඒ කියන්නේ ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ ඔබතුමා අවුරුදු 19 දී මුලින්ම ප්‍රතිකාර කරන්න පටන් ගත්තේ අවුරුදු 16 දී අවුරුදු 16 දී 16 දී ඊට පස්සේ ඉස්කෝල වැඩත් එක්ක ඒ වැඩත් එක්ක මේ මේක කොහොමද මේ වෙදකම අවුරුදු 16 දී වෙදකම ලැබුණේ අවුරුදු 16 කෙනෙක් ප්‍රතිකාර කරද්දි කෙනෙක් විශ්වාස කරලා එයිද බෙහෙත් ටිකක් ගන්න ඒ වයසේදී ඇත්තටම මම ප්‍රදා ප්‍රසිද්ධ කරගෙන ප්‍රතිකාර කරේ නෑ ගෙදර අයගේ පොඩි පොඩි අසනීප වලට තමයි ප්‍රතිකාර කරගෙන හිටියේ කොහොමද මේ වෙදකම පහළ වුණාද ලැබුණාද හීනෙන් ඇවිල්ලා කවුරුරි කිව්වද නැත්නම් ඉගෙන ගත්තද කොහොමද අවුරුදු 16 ඉඳලා වෙදකම ලැබුණා ඊට පස්සේ අවුරුදු 19 ඉඳලා මේ වෙද්දි විශාල පිරිසක් සනීප කරලා තියෙනවා අවුරුදු 19 දිත් ඒ තරම් විශාල පිරිසක් සුවපත් කරලා තියෙනවා අදටත් මිනිස්සු විශ්වාසවන්ත විදියට එනවා සුවපත් වෙච්ච අය මොන වගේ පණිවිඩයක්ද මොන වගේ වචන ටිකක් කියලා දෙන්නේ මෙතනින් ඇත්තටම කෙටියෙන්ම කිව්වොත් මටත් ඇඩිය අපේ මගේ අම්මටත් ඇඩිය වයස කට්ටිය දන ගහලා වැඳලා යන අවස්ථා තියෙනවා සන්තෝෂෙට ඒ වගේ රෝගින් සුවපත් කරලා තියෙනවා අර ඒ වගේ වෙලාවට හිතට දැනෙන දේ මොන වගේද අපි හිතමුකෝ මෙතනට ඇවිද ගන්න බැරුව කැම ටිකක් කන්න බැරුව දුක් විඳින අන්ත අසරණ මට්ටම සමහරක් වෙලාවට රෝහල් වලින් ප්‍රතික්ෂේප වෙච්ච රෝගින් නේ නැති සුවපත් කරාට පස්සේ හිතට මොන වගේ සතුටක්ද දැනෙන්නේ ඇත්තටම මේ සන්තෝෂය කියලා නිම කරන්න බෑ අමාරුයි ඒක කියන්න මොකද මං නිසා තව කෙනෙක් අපි නිසා තව කෙනෙක් සතුටින් ඉන්නවා කියන එක අපිට ඇත්තටම ගොඩක් සතුටුයි ඒක හදවතට දැනෙනවා ඔව් කෙනෙක් නැත්තම් හිතයි මේ 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 දෙන්නෙක් එකතු වෙලා මොකද්ද මේ පාර කරන බිස්නස් එක මේ තවත් මොකක් හරි බිස්නස් එකක් ලෙඩ්ඩු ටිකක් ගෙන්නලා එහෙම චෝදනා එල්ල වෙලා නැද්ද එහෙම චෝදනා එල්ල කරන්න බැරි නෑ මේ සමාජය ආ එල්ල කරන්න පුළුවන් නමුත් අපි මෙතන බිස්නස් එකක් විදියට ප්‍රතිකාර කරගෙන යන්නේ අපි මෙතන සේවයක් විදියට තමයි කරගෙන යන්නේ මොකද සමහරු ඉන්නවා වචන කියන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා හොඳ කියන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නවා අපි කරන වැඩේ අපි අවංකෙන් අපේ උපරිමේ මෙතෙන්ට එනගෙන සනීප කරලා දෙන්න තමයි බලන්නේ ඒ විශ්වාසය තියෙනවා අනිවාර්යයෙන් හරි එහෙමනම් ඔන්න අද අපි ලොකු වේද මහත්යත් එක්ක පොඩි වේද මහත්යත් එක්ක විතරක් නෙවෙයි සුවපත් විචයත් එක්කත් කතා කරා මේ වයස අදාළ නැහැ ඕනිම ලෙඩක් සුවපත් කරන්න සහ ඕනිම ශ්‍රේෂ්ඨයක විශිෂ්ටයක් වෙන්න වයස අදාළ නැහැ කියන එක අද මේ ස්ථානයේදීත් අපිට ඔප්පු වෙලා ඉවරයි මේ වගේ දක්ෂෝ රටේ ඕනි තරම් ඉන්නවා මේ වෙදකම නැත්තම් මේ තියෙන තාක්ෂණය අරගෙන ගිහිල්ලා ලෝකෙට අරන් ගිහිල්ලා අපේ රටේ නම අංක 1 තියන්න පුළුවන් මේ වගේ දක්ෂෝ ඕනි තරම් ඉන්නවා අවසාන වශයෙන් ඔබතුමාට රටේ ලෝකෙ වැඩසටහන බලන අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ කියන්න දෙන්නේ මෙහෙමයි අපි කියන්නේ මෙතනට මෙන්න කියලා විශ්වාසයක් තියෙනන් ඇවිල්ලා ප්‍රතිකාර කරගන්න මොකද මෙතෙන්ට එන කට්ටිය දන්නව කොහොමද මෙතන ප්‍රතිකාර කරෙන්නේ කියලා අපිට කටින් කියලා වායන්න කියලා අපිට ගෙන්න ගන්න උමනාවක් නැහැ මේ පණිවිඩයත් එක්කම නම් ඔන්න අද දවසේදී අරගෙන ආ වැඩසටහනෙන් හතර අපි සමු ගන්නවා තවත් දවසක මුණ ගැහෙමු මුණ ගැහිලා මේ වගේම හරවත් වැඩසටහනකින් හම්බෙලා කතා බහ කරමු වෙන ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අයිබෝන් අයිබෝන් මගේ තුනටි එකක් කොමත් තිබුණේ ඉඳගෙන ඉන්නත් බෑ විනාඩි 5ක් විතර හිටගෙන ඉන්නත් බෑ කොච්චර කාලයක් විතරද දැන් රෝගී තත්ත්වේ අවුරුදු 5ක් විතර තිබුණා අවුරුදු 5ක් දුක් විඳ ඔය රෝගෙන් ඔව් බෙහෙත් ගත්තද වෙන තැන් වලට ගිහිල්ලා ඉංග්‍රීසි බෙහෙත් තමයි බිව්වේ සුවයක් දැනුනේ නැහැ නෑ ඒ වෙලාවට දැනෙනවා ඊට පස්සේ දැන් මේ ස්ථානය ගැන විශ්වාසයක් ඇති වුණා දැනගත්තද YouTube එකෙන් දැකලා ආවා ආවිල්ලා පළවෙනි දවසේ අතල්ලා ලෙඩ ටික කිව්වට පස්සේ විශ්වාස ඇති වුණා ඒ කියන්නේ කොහොමද ලෙඩ ටික කිව්වේ කියන්නේ ඔබතුමගේ report මුකුත් බලන්නේ නැතුව අතල්ලා ලෙඩ ටික ඔක්කොම නාඩි බලලා සනීපයි එහෙනම් ගොඩක් ලොකු පණිවිඩයක් කියන්න පුළුවන් ඔබතුමිය. අවුරුදු 20ක් විතර පීනසයක් තිබුණා. පුතාට අවුරුදු 2යි හැදෙනකොට ඒක සනීප වුණා.
මේ මොනවාද මේ දෙන බෙහෙත් මොන හරි මේ මැජික් එකක්ද නැත්තම් කොහොමද මේ මෙහෙම හොඳ කරන්නේ ඔබතුමීලා දන්නේ නැතිනේ ප්‍රතිකාර කරගන්න ගියාම මෙයලා කොහොමද මේ කරන්න කියලා පොඩි පොඩි සිංහල බෙහෙත් ඉතින් ඖෂධීය ශාක ඒවා තම්බලා බොන්න කසාය හරියටම බෙහෙත් ටික කරගත්තා ඔව් දැන් මොන හරි රිපෝට්ස් එකෙන් බැලුවද අර කලින් තිබ්බ තත්ත්වෙත් එක්ක වෙනසක් වෙලාද කියලා නැත්තම් ඔබතුමීගේ ඇඟට දැනෙන සුවේද මට ඇඟට දැනෙන සුවේ තාවකාලික ගන්න වේද සමහරක් වෙලාවට ඕක නිකන් පොඩ්ඩක් හොඳ වෙලා ආයෙ පස්සේ වැඩි වෙයි විශ්වාසයක් තියෙනවා ඔව් පළවෙනි දවසේ මොකද හිතුනේ ඇවිල්ලා බෙහෙත් දැන් ලෙඩ ටික ඔක්කොම කිව්වනේ ඊට පස්සේ පළවෙනි බෙහෙත් වේලක් දෙන්න ඇතිනේ ඒ බෙහෙත් ටික බිව්වට පස්සේ ඇත්තටම සුවයක් මොකක් හරි වෙනසක් දැනුණාද ඔව් දැන් මොනවාගේ පණිවිඩයක්ද රට ඇයට කියන්න තියෙන්නේ මේ ස්ථානය ගැන මේ ස්ථානය ඇත්තටම හොඳයි මේ කවුරුහල් ලෙඩෙක් ඉන්නවා නම් ඇවිල්ලා බෙහෙත් අරන් බලන්න කියන එක තමයි අපි මේ දෙතුන් දෙනේ මේ වල හතර පහ දෙනේ මේ වලත් තියෙනවා දැනටම අපි දන්න අය එයාලත් බෙහෙත් අරගෙන හොඳ වෙලක් තියෙනවා දැන් මෙතන මේ වෙද මහතුරු දෙන්නෙක් ඉන්නවනේ. ඒ වෙද මහතුරු දෙන්නගෙන මොනවද කියන්න තියෙන්නේ? දෙන්නම හොඳයි.